අයිබෝවන් न्यूज़ फर्स्ट दहवल दोलह प्रधान पुआत प्रकाशेन नवहामून मम पसन निमेश मद्देकांत मुलिम अवधानय पुआत सिरस्थलवेत කටුනායක අධිවේගයේ රියනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ආරක්ෂක නිලධාරියා මරුට ජින්තු පිටියේ වෙඩි තැබීමකින් පුත්කලේකට තුවාල සැකකරුවෙකු අත්අඩංගුවට කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් නැවතත් පලා යයි ගත වූ දින 24 තුල ඉන්දියා දීවරින් 46ක් මෙරට මුහුදේදී අත්අඩංගුවට සිරසා නමාමි පොහෝ දින විකාශය අනුරාධපුර පූජා භූමියේ සිට කටුනායක අධිවේගයේ මාර්ගයේ 11 වෙනි කිලෝමීටර කනව අසල අද අලුයම සිදු වූ රියනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය ගියා. පොලිසිය පැවසුවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියාද මිය ගොස් ඇති බවයි. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අනතුරුව ජීප් රථය මාර්ගයේ ආරක්ෂක වැටේද ගැටී ඇති බවයි. වැඩි අදින්න එපා මල්ලි. උස්සලම ගන්න පුතා. කොහොම ගියාගම වාහනේ එනකම්. නැත්තම් වෙදල් වෙනවා. අද අලුයම දෙකට පමණ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11.1 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදු වූ රියනතුරින් තමයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නේ. ඉතින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙස සිට කොළඹ දෙසට දහවණය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍යවරයා අරගත් ජීප් රථය එම දෙසටම දහවණය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරුව මේ අධිවේගී මාර්ගයේ දෙපස ආරක්ෂාවට යොදා තිබෙන වැටෙහි ගැටි මෙම අනතුර සිදු ඇති බවටයි පොලිසිය අපොයට තොරතුරු සඳහන් කරේ. අනතුරට හේතුව කුමක්ද කියන කාරණා පිළිබඳ සොයා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගිය බව පොලිසිය සඳහන් කළා. තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. අප වාර්තාකරු පැවසුවේ වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විධාන මහතා අද පෙරවරුවේ රෝහලට පැමිණ සිය පරීක්ෂණය සිදු කළ බවයි. දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශව රෝහලට පැමිණෙමින් සිටින බවද අප වාර්තාකරු පැවසුවා. සනත් නිශාන්ත ගරු ඇමතුමා ඉතාම සුන්දර හිතවන මනුස්සෙක්. ඔහු පිළිබඳව ඇතමුන්ට තියෙන සමාජ කියවීමයි ඇත්ත සනත් නිශාන්තයි කියන්නේ ඇත්තම දෙන්නේ. ඔහු ඉතාම අවංකව අනිත් මිනිස්සුන්ට හිතවත්කම් පළ කරපු, ඒ වගේම Tamanගේ දේශපාලන ව්‍යාපාරයට කොන්දේසි විරහිතව කැපවෙච්ච ඉතාම වටිනා දේශපාලන චරිතයක්. සනත් නිශාන්ත කියන්නේ එතුමාට දවස් දවාලක් රාත්‍රියක් නෑ. වැඩ කරන්න මිනිසුන්ගේ සේවය කරන්න ගියාම එතුමාට දිවා රාත්‍රී නොබල සේවය කරන කෙනෙක්. ඒ නිසා එතුමා දිස්ත්‍රික්කයේ හැමදාම පළවෙනිය දිස්ත්‍රික්කයේ ජනතාව එතුමාට හරි ආදරේ. එතුමාලා මිනිස්සු කෙරේ මිනිස්සුන්ට හරියට වැඩ කරපු කෙනෙක්. ඒ නිසා හිටපු ජනාධිපති මහතාට තාමත් මා ආදරේ දෙන්ගතු හිටපු කෙනෙක්. ඒ පක්ෂයටත් බොහොම ලොකු හයියක්. කන්දකාඩු බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියන් 25 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ රැඳවියන් 75 දෙනෙකු පමණ පලා ගිය බවයි. इन 17 दिन को अतरंगोट का बाबे पुनरुत्थापन कोमसारिस जनरल पर्याल प्रकाश कला रंधवियन देपरिसक अतर अतिवु गेटुमकिन पसु मेलेस रंधवियन परिसक पालागोस्ते बनबा आदुरुप्पु वीदिय जिंतुपिटिय प्रदेशයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ එක්සකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. Crime Watch. පොලිසිය සඳහන් කළේ ආදරුප්පු වේදිය ප්‍රදේශයේ 26 හැවිරිදි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි. තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. යතුරු පෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් එක්සකකරුවෙකු සහ යතුරු පෙදිය සිය ග්‍රහණයට ගෙන තිබෙනවා. Venite di là, Diana! පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සමග ප්‍රදේශවාසීන් බහරේ සිටි සැකකරු පසුව අත්අඩංගුවටගත් බවයි. පලා ගිය සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. Crime Watch. गत वू पै 24 तुल दिवैनपुरा मेहेयुम वलिन सैककरुवन 838 देनेकु අත්අඩංගුවට ගෙන තිබෙනවා. එෙහිදී මද්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සංඛ්‍යාව 549ක්. අපරාධ සම්බන්ධයෙන් ලෑස්තිකත කර සිටි සැකකරුවන් 289 දෙනෙකුද මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 600ක්, හෙරොයින් ග්‍රෑම් 211ක්, අයිස් ග්‍රෑම් 78ක්, මත්පැති 1192ක් ඇතුළු මද්ද්‍රව්‍ය තොගයක්ද මෙහෙයුමේදී අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මද්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි. මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 10 දෙනෙකු පුනරුත්ථාපන සඳහා යොමු කළ බවද පොලිසිය ප්‍රකාශ කළා. මද්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 දෙනෙකු සහ මද්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 246 දෙනෙකුද අත්අඩංගුවටපත් පිරිස අතර වෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 30 දෙනෙකු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති කේ කඩුපිටිය මහතා ප්‍රවාහන හා සංදේශ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත උතුර දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. යාපනයේ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්. සෙනරත් මහතා ස්ථාන මාරු කර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි. නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. ජයසිංහ මහතා අපරාධ දිශාව බාර පොලිස්පති තනතුරේ සිට යාපනයේ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට ස්ථාන මාරු කර තිබෙනවා. ගත වූ දින 24 ඇතුළත අනවසර දෙහිවර කටයුතු වල නිරත වූ ඉන්දිය දෙහිවරයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ යාත්‍රා 8ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවටගත් ඉන්දියානු දීවරයන් දීවර පරීක්ෂක කාර්යාලවලට බාර දී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. 2024 ජනවාරි මාසයේ ඇතුළතදී ඉන්දිය දීවර යාත්‍රා 8ක් සමගම දීවරයන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට අරගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා දීවර පරීක්ෂක කාර්යාලවලට බාර දීලා තියෙනවා. නාවික හමුදා විධියටත් මෙරට මුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධීව දීවර කටයුතු වල යෙදෙන විදේශීය දීවර යාත්‍රා අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලාංකික දීවරයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න කටයුතු කරමින් පවතිනවා. පසුගියදා ඉන්දිය දීවර යාත්‍රා දෙකක් සමග දීවරයන් 6 දෙනෙකු ඩෙල්ෆ් අවට මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙරටේ දේශපාලනය වෙනස් කරන්න, සමාජය වෙනස් කරන්න, පුරවැසියාගේ ආකල්ප වෙනස් කරන්න, රාජ්‍ය නිලධාරියා වෙනස් කරන්න අපි ගත්ත උත්සාහයන් බොහොමයක් අසාර්ථක වෙලා තියෙනවා. මේ කතාව තව පොඩ්ඩකින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුද්ධත්වයෙන් නවවැනි මස දුරුතු පුර පසළොස්වක පොහොතිනේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළා. ඒ එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇති වූ ආරවුලක් සංසිද්ධ වීම සඳහායි. එදින බුදුන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජාට දුන් කේශ ධාතු නිදන් කර මහියංගනීය චෛත්‍ය ඉදිකළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. බුදුරදුන් හමුවේ දමනය වූ තුන්පෑ චටිලයන් බුද්ධාගම වැළඳගත්තේද අද වැනි පොහොය දිනකදී. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අද දිනේ පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කර තිබෙනවා. සිරස TV පෝදා විකාශය අනුරාධපුර පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවැත්වෙනවා. දුරුතු පොහොය දිනය මුල් කරගනිමින් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ අභියස සහ රුවන්වැලි මහසෑය අභියසදී මෙවර සිරසා නමාමි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අද අලුයම පෙහෙවත් සමාදන් වීමෙන් සිරසා නමාමි පෝදින වැඩසටහන් ආරම්භ කෙරුණා. සිරස දම්සර පොහෝ දින ධර්මදේශනාව සිදු කළේ පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමියන් විසින්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වැනි ඓතිහාසික කාරණා කේන්ද්‍ර කරගනිමින් අදත් විහාර අස්න වැඩසටහන පැවැත්වුණා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කෙරෙන සන්නස කතිකාවතත් අද දුරුතු පොහොය නිමිත්තෙන් පැවැත්වුණා. යෝන් සිතක දහම් සිතුවිලි උපද්දන බොදු යෝන් නවෝදයේ දම්සභාව තොරුණු සිත පෝදා සාකච්ඡාමය වැඩසටහනත් අද පැවැත්වුණේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ අභියසයි. අනුරාධපුර පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සිරස TV පෝදා විකාශය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගන්නවා ඔමායා කෝවිලගොඩගේ. අද දුරුතු පුර පසළොස්වක පොහොය දවස වසරේ පළමුවෙනි පොහොය රැගෙන පොහොය වැඩසටහන් රැගෙන අපි අනුරාධපුර රාජධානියට පැමිණ තිබෙනවා. අනුරාධපුර මේ පූජා භූමියේදී අපි අද උදෑසන අලුයම් කාලයේ සිට විවිධ වැඩසටහන්වල නිරත වුණා. එය අද සන්ධ්‍යාවේ පස්වරුව තෙක්ම අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන ඔබ ඒ ඉතා හොඳින් දැන් දන්නවා. දැන් මේ වෙලාවේදී මේ වැඩසටහන් එක්ක අපි කතා බහ කරනකොට අද අපිට හමු වෙනවා අපේ ප්‍රධාන මෙහිුම් නිලධාරීතුමා MTV යසරත් කමල්සිරි මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. දැන් මේ වෙලාවේදී අද වැඩසටහන් සහ මේ සදහැවතුන් සම්බන්ධයෙන් සහ අපි මේ කරන වැඩසටහන් ඒ වගේම මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ඔබතුමාට දැනෙන්නේ? අතරම ඔබාය අද මේ පොහොය දිනේ අපි ඉතාමත්ම වාසනාවන්තයි කියන්න පුළුවන් මේ සිරස TV පොහොය දින වැඩසටහන අද මේ වසරේ ඉස්සෙල්ලාම අපි ජයශ්‍රී මහ බෝසමිඳුන් අභියසේ ඉඳලා මේ ආරම්භ කරන මොහොත. ඊටාම ශ්‍රද්ධාවෙන් බොහොම පැතිසිතින් යුතුව අපි මේ කටයුත්තට සහභාගී වෙලා ඉන්නේ. මම හිතන්නේ සියලුම කාර්ය මණ්ඩල ඊටාත්ම සහයෝගයෙන් යුතුව ඊටාත්ම පැතිසිතින් මේ කටයුත්තට එක්වලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි පහුගිය වසරේ ලංකාව පුරාම පොහොය දින වැඩසටහන් විවිධ ආගමික සිද්ධාස්ථානවලදී පවත්වනු ලැබුවා. මම හිතන්නේ ලංකාව පුරාම අපිට යන්නට ලැබුණා. ඒ වගේම මේ වසරේදීත් අපි සැලසුම් කරගෙන සිටිනවා. විශේෂයෙන් සිරස TV කල්පනාකාරීත්වය අපි සියලු දෙනා සැලසුම් කරගෙන සිටිනවා. ලංකාව පුරාම මේ පෝදින වැඩසටහන් රැගෙන යන්නට සහ මේ ඒ ආගමික ශ්‍රද්ධාවෙන් යුක්තව ඉතාම බොහොම ජනතාවට ලං වෙන්න අපි බොහොම බැතිසිතින් යුතුව මේ වැඩසටහන් කරන්නට. ඒ වගේම ඉතින් අද හවස් දිනේදී සවස් කාලයේදී අපිට මතක් කරන්න ඕන රුවන්වැලි චෛත්‍යාන රාජානන් අභියසත් ඒ වගේම ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියසත් සවස 6ට විශේෂ පූජාවක් පැවැත්වෙනවා. ඉතින් මේ අනුරාධපුර පූජා නගරයට පැමිණ සිටින අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා. ඒ වගේම මේ වෙලාවේ අපිව රූපවාහිනිය නරඹන ඔබ සියලු දෙනාටත් අපි කියනවා රූපවාහිනියේ එක්වන්න, සිරස වටා එක්වන්න මේ කටයුත්ත සඳහා. බොහොම ස්තුතියි ඒ MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසරත් කමල්සිරි මහත්මයා අපිට මේ අන්තර්ජාලය ඔස්සේ මොකද අපි අන්තර්ජාලය ඔස්සේ බලාගෙන ඉන්න පිරිස වැඩි මෙහෙයුම් නිලධාරීතුමනි මේ ගැනත් අපි පොඩි වචනයක් කියන්න ඕනේ මම හිතන්නේ ලෝකයේ පුරාම ස්ත්‍රාම බෞද්ධ ආගමික මේ කටයුත්තට සහභාගී වෙන්න පුළුවන්කම ලැබිලා දීලා තියෙනවා විශේෂයෙන් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ගරු සමූහ අධ්‍යක්ෂ ශ්‍රවන් ඩැනියෙල් මැතිතුමා ඇතුළු අනිකුත් සියලු කාර්ය මණ්ඩලය ඊටාත්ම යහුසුලුව මේ කටයුත්ත සඳහා දායක වෙමින් ලෝ පුරා ගෙන යන්නට මේ වෙන විට කටයුතු යොදාලා තියෙනවා බොහොම ස්තුතියි අපි එහෙමනම් තවත් මේ ප්‍රවෘත්ති ප්‍රකාශන අනතුරුව තවත් විශේෂ වැඩසටහන් ගණනාවක් අද වසරේ මුල්ම පොහොය දිනේදී දුරුතුපුර 15ක පොහොය දිනේදී ඔබ වෙනුවෙන් ගෙනීමට සූදානම් අන්තර්ජාලය ඔස්සේ අපිව නරඹන්න. ඒ වගේම සිරිස ටීවී Facebook පිටුව ඔස්සේ අපිව නරඹන්න. ඒ වගේම සිරිස ටීවී ඔස්සේ අපිත් එක්ක සමීප වන්න කියලා ආරාධනා කරන්න කැමතියි. ගම්මැද්ද දම්සවිය පෝදා වැඩසටහන අද පැවැත්වෙන්නේ මාතර එළමල්තෙණිය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනපෙන්. විශේෂ ධර්මදේශනාව සිදු කළේ එළමල්තෙණිය රජමහා විහාරාධිපති බාරකාර ශාස්ත්‍රවේදී පූජ්‍ය ගොම්පත්තල ලංකානන්ද හිමියන් විසින් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනමින් අද පස්වරුව දක්වා පින්කම් පැවැත්වීමට නියමිතයි. මේ අතර අදට යෙදෙන දුරුතුපුර 15වක පොහොය දිනයේ නිමිත්තෙන් කැපිටල් මහරජා සංවිධානයේ මූලස්ථානයේ ඉදිරිපිට ශ්‍රී ශාක්‍ය බාලකයේ අපියස බුද්ධ පූජා පින්කම අද දහවල් පැවැත්වුණා. සෑම වසරකම පළමු පොහොය දිනයේ මේ සඳහා ප්‍රතිපර දායකත්වය ලබා දෙන්නේ නිවුස් ෆස්ට්. හැමදෙනාම සම්බුද්ධ පූජා පැවැත්වෙන පළමුවෙන් තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වීම নমස්කාරය කියනවා. දුරුතුපුර 15වක පොහොය දිනයේ නිමිත්තෙන් අද දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වුණා. මහියංගන රජමහා විහාර පුදුබිමට අද උදෑසන සිට සඳහැව 3 පැමිණියා. ලක්ඛන මණ්ඩිත ආයත පන්හි ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් අද උදෑසන සිට මහනුවරට පැමිණියා. විභූසිත පාදු අප වාර්තාකරු පැවසුවේ පොළොන්නරුව ගල් විහාර පුදුබිම සැදැහැවතුන්ගෙන් පිරී පැවති බවයි. ජනතා තීන්දුව ව්‍යවස්ථාවට අනුව මැතිවරණයක් පැවැත්විය යුතු නමුත් එය පවත්වනවාද යන්න සැක සහිත බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. මේ සමාජය නිවැරදි කරන්න මේ දේශපාලන සංස්කෘතිය නිවැරදි කරන්න අපි පහුගිය දශක ගණනාවක පැෆරල් සංවිධානයේ විතරක් ගත්තොත් දශක 4ක් විතර ඒ වගේම අනිත් සංවිධාන සියල්ල විශාල උත්සාහයක් දරුවා. හැබැයි අපිට පිළිගන්න වෙනවා ඒක අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ගෙනියන්න බැරි වුණා. යම් යම් සංශෝධන අපි කරන්න සමත් වුණා. අපි වැය කරපු කාලය, වැය කරපු මුදල් වලට සාපේක්ෂව මේ රටේ දේශපාලනය වෙනස් කරන්න, සමාජය වෙනස් කරන්න, පුරවැසියාගේ ආකල්ප වෙනස් කරන්න, රාජ්‍ය නිලධාරියා වෙනස් කරන්න අපි ගත්ත උත්සාහයන් බොහොමයක් අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ රට ආර්ථික අගාධයක තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමිකව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තියන්න තියෙනවා අපිට අවිනිශ්චිත බවක් තියෙනවා ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ කියලා තිබුණාට මේවට විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේවා කල් දාන තැනකට යන්න පුළුවන්ද කියලා අපිට සාධාරණ බියක් ඇති වෙලා තියෙනවා. එහෙම ඇති වෙන තැනට රට ගොනු වෙලා තියෙන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදීන් අපේ රට පාලනය නොකිරීම. සමාජ මාධ්‍ය ඇතුළු ඔන්ලයින් ක්‍රියාකාරකම් නියාමනයට අවස්ථාව ලැබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව දේශපාලකයන් ඇතුළු විවිධ පාර්ශව අදහස් පළ කළා. මේ පනතේ මුල් කෙටුම්පතෙන් තමයි ආණ්ඩුවේ පින්තූරේ පේන්නේ. ආණ්ඩුව ගෙනාපු මුල් කෙටුම්පතයි. පස්සේ උසාවිය කරපු වෙනස්කම් සමූහයයි. ඒ අනුව නීතිපතිතුමා संशोधन इद्रीक पत्कू तिष्ठाया पमन संशोधन मे ඔක්කොම එකට ගත්තාම අද එක්තරා විදියකට ඒ පනතේ රූපය යම් වෙනසකට භාජනය වෙලා. නමුත් අපි දැනගන්න ඕන ආණ්ඩුවේ අරමුණ තිබුණේ මුල් කෙටුම්පත සම්මත කරගන්න. ඒ මුල් කෙටුම්පතේ රූපය බැලුවොත් ඒක තනිකරම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ජනතාවගේ ප්‍රකාශන අයිතියත් නැති කිරීමේ පනතක් හැටියටයි කෙටුම්පත් වෙලා මේ පනතේ අනික් ඕනෑම නීතියක වගේ ICCPR නීතිය වේවා එහෙම නැත්නම් දණ්ඩ සංග්‍රහය වේවා ඒ වගේ දණ්ඩණයට පුද්ගලයන් ලක් කරන ඕනෑම නීතියක තියෙන හිඩස මේකෙත් තියෙනවා. මොකද ඒ හිඩස ආණ්ඩුවට අයුතු ලෙස පාවිච්චි කිරීමට තියෙන ඉඩ. මෙන්න මේ බය තමයි සමාජ මාධ්‍ය අද තියෙන්නේ. මේ අතර ජන අරගල ව්‍යාපාරය ඊයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයකදීද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ පාසලේ නිදහස අමුමුවේ උල්ලංඝනය කරපු අවස්ථාව මේ රටේ තරුණයන් සමාජ මාධ්‍ය සියල්ල පෙරලිකාරී රැල්ලක් හදමු. මේ දුර්දාන්ත කිසිදු ජනමතයක් නැති මේ පැසිස්ට් ආණ්ඩුව එළවා දමන්න. එතකොට දැන් මේ පෞගිය කාලේ අරගලයේ ශක්තිමත්භාවය සමාජ තුල ඒකයි මේ පණක් ගෙනාවේ. එමුනම් පාර්ලිමේන්තුවේම පරාජය කරන්න බෑ කියලා දැනගෙන පාර්ලිමේන්තුවේ මේ පනත විරුද්ධව කතා කරපු දේශපාලකයන්ගෙන් අපි අහනවා මේ පනත සම්මත වුණාට පස්සේ කරන්නේ මොකද්ද කියලා කියන්න කියලා. ගමේ කතාව අධික වැස සහ රෝග හේතුවෙන් වගා විනාශ වීම නිසා මහවැලි බේකලාපයේ ගොවීන් විශාල පිරිසක් අසරණව සිටිනවා. මේ මහවැලි බේකලාපයට අයත් පොළොන්නරුව දෙඹුලාන ප්‍රදේශයේ බඩිනිගු වගා පිම්පල තත්ත්වයයි. වර්ෂාවත් සමග දිලීරයක් පැතිරීම නිසා බඩිනිගු වගාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ගොවීන් පවසනවා. දිගු කලක් වෙහෙස වී බාධා රැසක් මැද වගාවෙහි නිරත වූ 150 දෙනෙකු පමණ දැන් සිටින්නේ දැඩි කලකිරීමකින්. අක්කර 180කට අධික වගාබිම් ප්‍රමාණයක් මේ තත්ත්වයට පත්ව ඇතැයි ගොවීන් පවසනවා. සහනයක්වත් ලබා දෙන්න කෙනෙක් තමයි නැත්තම් මේ ගොවිය අවසන් වෙලා ඉන්නේ අවුරුදු වෙනකොට කිසිම දෙයක් කර කියා ගන්න. මේ ආධාරයක් මොනවා හරි ඉතින් මිල මුදලක්වත් ලබා දෙනවා තමයි අපේ ලොකු දෙයක්. අපි දැන්ට වසර 10කට වැඩි කාලයක් මෙහෙන් වගාව මේ ස්ථානයේම කරගෙන යනවා. මේ කරගෙන ගියාට අපිට මේ සැරේ ලැබුණේ මෙන්න මේ වගේ අස්වැන්නක් තමයි. සත්ව ආහාරයකටවත් ඒක දෙන්න බෑ. අපි මේ හැදුවේ සත්තුන්ට කන්න දෙන්න නෙමෙයි. අපේ රටේ ඉන්න පුංචි දරුවන්ගේ පෝෂණය සඳහා තමයි අපි මේක නිෂ්පාදනය කරන්න හැම සැරේම නිෂ්පාදනය කරන්නේ. හැබැයි මේ සැරේ අපිට වෙලා තියෙන දරුවන් ටිකක් කුකුල්ලුන්ටවත් කන්න දෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. නිල්වල ගඟ ආශ්‍රිතව සිදු වූ ගංවතුර තත්වයට ලබන බාධකය ඍජුව බලපෑ සාධකයක් ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ දැඩි වර්ෂාපතනය නිල්වල ද්‍රෝණයේ රොන්මඩ තැන්පත් වීම, පැරණි ලවණ බාධකය ඉවත් නොකිරීම හා වැලි බාධක ඉවත් නොකිරීමත් මෙයට බලපා ඇති බවයි. පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් සිදු වූ වගාහානිය සම්බන්ධයෙන් මාසයක් ඇතුළත ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස එහි සභාපති පාටලී චම්පික රණවක මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එළඹෙන අප්‍රේල් මාසයට පෙර නිල්වලංගගේ ගංවතුර තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සියලු ආයතනවලට ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවෙන් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ලවණ බාධක ඉවත් කරන ලෙස ඉල්ලා මාතර සනජයසූරිය ක්‍රීඩාංගණයේ අසල ගොවින් ආරම්භ කළ සත්‍යාග්‍රහය ඊයේත් පැවැත්වුණා. රතු මුහුදේ ඇමරිකානු බහලුම් නෞකාවකට හූති කැරලිකරුවන් බැලස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාර වලින් ඇමරිකානු නෞකාවට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි. එක් මිසයිල් ප්‍රහාරයක් මුහුදට පතිත වූ බවත් අනෙක් මිසයිල් දෙක ව්‍යර්ථ කළ බවත් ඇමරිකානු නාවික හමුදාව තහවුරු කර තිබෙනවා. මේ අතර පසුගියදා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. ඒ රතු මුහුදේ නෞකාවලට හූති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙසයි. මාලි රාජ්‍යයේ රන් ආකරයක් කඩාවැටීමෙන් 70 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේ පතල තුල පුද්ගලයන් 200කට වැඩි පිරිසක් සිට ඇති බවයි. අනතුරට හේතුව කුමක්දයි අනාවරණය වී නැහැ. එම ප්‍රදේශයේ පතල් අනතුරු බහුල ප්‍රදේශයක් බවත් විදේශ වාර්තාවල සඳහන්. ගස හීකානියුනිස් නගරයේ එක්සත් ජාතීන් ආධාර සපයන සරණාගත කඳවුරකට එළඹූ ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ තවත් 75 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කාන්යුනිස්හි මෙම සරණාගත කඳවුරට යුද ටැංකි සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවත් එක්සත් ජාතීන් පැවසුවා. එක්සත් ජාතීන් වැඩිදුරටත් පැවසුවේ යුද නීති කඩ කිරීම හෙලා දකින බවයි. දෙදහස් 23 පාසල් ටයිකොන්ඩෝ තරගවලියේ වයස අවුරුදු 17න් පහළ වයස්කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකාව නෙත්මි කාව්‍යා. පසුගිය 14 වෙනිදා ස්පෝර්ට්ස් ෆස්ට් අපි ඇය ගැන සිදු කළ අනාවරණය අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දෙසානායක මහතා ඇයට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ මුදල් ප්‍රදානය කර තිබෙනවා. රත්නපුර මෙහෙදු විදුහලේ ඉගෙනුම ලබන නෙත්මි කාව්‍යා ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාවක්. පසුගියදා ස්පෝර්ට්ස් ෆස්ට් අප කළ අනාවරණයෙන් අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා විසින් මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා. ගිය සතිවල සිරසේ බලවුණු මගේ වීඩියෝ එකක් ගියා. ඒක නවින් දිසානායක ආණ්ඩුකාරතුමා දැකලා මට හිෂත්යක් වුණා. ඒවා සාධාරණ ලක්ෂ්‍ය 4කුත් දුන්නා. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ මට ගොඩක් සතුටුයි. මට මෙතනට එන්න ගොඩක් උදව් කරා මාස්ටර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. පාසල් ක්‍රීඩා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. මෙවර එය පැවැතුණේ දෙවන වරටයි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ විශේෂ දක්ෂතා මත 2023 වර්ෂය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන 5ක්ද දක්ෂතා යැගීම මත සම්මාන 18ක්ද එහිදී පිරිනැමුණා. ජාතික සහ ජාත්‍යන්තර මට්ටම ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එහිදී සම්මානයට පාත්‍ර වුණා. ඒ සමගින් පුවත් අවසන්. හමුවෙමු live at 55 සමගින්. ඔබට සුබ දවසක්.